විශේෂයෙන්ම ඩයට් කරන අයට කිසිම පිටිවර්ගයක් නැතිව ඉතාමත් පෝෂණීය ආහාරයක් අද මම හදනවා පීසා එකක් වගේ. මේ වටිනා වීඩියෝ එක බලලා මේකට කැමති නම් ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට ඔයාගේ අලුත් එක ෂෙයා කරන්න. ඒ වගේමයි ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ කැටින් සඳහන් කරන්න. අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මේ තියෙන්නේ පොඩීම පොඩි දෙක මම හිටවපු ගස් නිවිති. ඉතාමත් පෝෂණීය ඖෂධීය පලා වර්ගයක් 2020 අප්‍රේල් 10 වෙනිදා මම මේ ගැන වීඩියෝ එකක් දැම්මා. ඒකත් ඔයාට බලන්න පුළුවන්. දැන් මම දළු ටිකක් කඩා ගන්නවා. ඔයාට ගස් නිවිති නැත්තම් වැල් නිවිති උනත් දාන්න පුළුවන්. දෙකම නැත්තම් ඔයාට මේ විලාවේ gedara තියෙන කැරට් ලීක්ස් ලුණු කොළ හොඳට හීනියට කපලා එකතු කරගන්න. මෙන්න මේ ක්‍රමයට වතුරේකී උබල හොඳට හේදුවා. ඊට පස්සේ ඒකෙත් එතමාත්තු කරනවා. නිවිතිවල වතුර තියෙනවනේ, මේකේ තියෙන වතුර ටික පීදලා රින්න ඕනේ. ඇත්තටම මේ ගස් නිවිති බරාඩු කරන්න උදව් වෙනවා. ඒ වගේම කෑම දිරවීම පහසු කරනවා, ඇටකටු ශක්තිමත් කරනවා, ඇස් පිනීම දියුණු කරනවා. ඒ වගේම රුධිරයේ සීනි පාලනය කරනවා, සම පැහැපත් කරනවා. රුධිර පීඩනය පාලනය කරන නිසා හදවතටත් ඉතාම ගුණයි. විශේෂ දෙයක් කියන්න ඕනේ, මේ ගහේ මුල් වලින් දරුඵල නුලදායට දරුවන් ලැබෙන ඖෂධ හදනවා ආයුර්වේදයට අනුව. දැන් මම නිවිති ටික පොඩි වෙන්න කපා ගත්තා. දැන් මල් ළඟ බෙල් පිප තියෙන නිසා මම බෙල් පිප දානවා. ඔයා ළඟ මාළු මිරිස් තියෙනවා නම් මාළු මිරිස් වල ඇට අයින් කරලා දාගන්න. එහෙම නැත්නම් ඒක නැතත් එළවලු මොන හරි දාලා හදාගන්න පුළුවන්. මේ ටික සුප් එකකට පරිප්පු එකට දාගන්න විසි කරන්න එපා. මේ රෙසිපියේ ප්‍රධානම දේ තමයි බිත්තර සුදු මද. මම හිතනවා බරාඩු කරගන්න කැමති දුවල පුතාලට මේ රෙසිපිය ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මේ වගේ තවත් රෙසිපි ගොඩාක් බරාඩු කරගන්න අයට මම කරලා තියෙනවා, ලින්ක් එක යට දෙන්නම් බලන්න. ලුණු ගෙඩියේ ඉරි ඇඳලා කොටු කපා ගත්තා. ඊළඟට තක්කාලි ගෙඩියත් මේ වගේ පෙති පෙති කපලා චූටි චූටි කොටු කපා ගන්නවා. ඊළඟට පෑන් එකට තෙල් ටිකක් දාගන්නවා. මම නම් දාන්නේ ඔලිව් ඔයිල්. ඔයා ළඟ ඔලිව් ඔයිල් තියෙනවා නම් දාගන්න ඉතාමත් ගුණයි. නැත්තම් කැමති තෙල් වර්ගයක් පාවිච්චි කරන්න. හැබැයි සුවඳ තියෙන සුදු පොල් තෙල් එක පාවිච්චි කරනවා නම් හොඳයි. දැන් මම පෑන් එකට නිවිති, තක්කාලි, බෙල් පෙප, ලූණු දාලා කලවම් කරලා ගම්මිරිස් කුඩු ටිකකුත් දාගන්නවා. මතක ඇතුව එළවලු ටික අමුයින් කන්න එපා, මලවල අරගන්න. උදේට කන්නත් පුළුවන්, ඔයාට මේ කෑම එක රැයට කන්නත් පුළුවන්. මැලුණාට පස්සේ ලුණු කුඩු තේඳි කාලක් විතර දාගන්නවා. ගොඩාක් දාන්න එපා. කලවම් කර කර ඉන්නකොට වතුර ගතිය උණනවා. දැන් මම ලුණු රස කොහොමද කියලා පුංචි කෑල්ලක් අරන් කාලා බලනවා. පොඩ්ඩක් විතර අඩුයි වගේ, ඒ නිසා චූට්ටක් දාගත්තා. ලුණු ගොඩක් දාන්න එපා, කන්න බැරුවේ. දැන් මලවගත්තු ටික මේ වගේ කූල් වෙනකන් තියන්න. මේකට ඕනෙ වෙන්නේ බිත්තරේ සුදු මදේ විතරයි කහ මදේ. ඔයාට මයනිස් සෝස් හදන්න පාවිච්චි කරන්න පුළුවන්. මයනිස් සෝස් හදන වීඩියෝ එකක් තියෙනවා, බලලා හදාගන්න. දැන් බිත්තර සුදු මද මෙෂරින් කප් එකයි කාලක් දාගන්නවා. ඇත්තටම මම මෙතන ලොකු බිත්තර හතරකින් තමයි සුදු මද අරගත්තේ. හතරක් ඕනේ නැහැ. ඔයා ළඟ බිත්තර දෙක නම් තියෙන්නේ, ඒකේ සුදු මද අරගන්න. හැබැයි එළවලු ප්‍රමාණය අඩු කරන්න. කැමති නම් ඔයාට වැඩියෙන් දාලා කෑවට කමක් නැහැ. දැන් බිත්තර ටික හොඳට බීට් කරගන්නවා. ඔයාට මේ වගේ හෑන්ඩ් බීටර් එකක් නැත්තම් විස්කෙකකින් හොඳට බීට් කරගන්න. ගොඩාක්ම තද වෙනකම් බීට් කරන්න ඕනේ නැහැ. සාමාන්‍ය ගානට සුදු මද ටික සෙට් වෙනකම් බීට් වුණාම ඇති. දැන් පෑන් එකට තෙල් ටිකක් දාලා රත් වෙනකම් ඉන්නවා. රත් වුණාම අපේ බිත්තර සුදු මදේ මේ විදියට වක් කරගන්නවා. වක් කරලා පැතලි හැන්දක් හරි රබර් ස්පැචූලා එකක් හරි දාලා මෙන්න මේ විදියට පෙරලගෙන පැතලි කරගන්නවා. ගින්දර හොඳටම අඩුවෙන් ලෝ හීට් එකේ තියෙන්න ඕනේ. ඊළඟට ගලවන්න ලේසි වෙන මම වටේට තෙල් චුට්ටක් දාගන්නවා. දැන් වහලා අටු කින්දරේ විනාඩි 4ක් උයා ගන්නවා. බිත්තර 4ක් නිසා හොඳේ, බිත්තර 2ක් නම් මීට වඩා අඩු වෙලාවක් යයි. ඊට පස්සේ වටේට බුරුල් කරලා උඩයට මාරු කරනවා.
ඔයාට මේකට pan දෙකක් මොනේ නැහැ. පිඟානකින් වල pan එක අනිත් පැත්ත හරවලා පිඟාන උඩට දාගෙන ආයෙත් pan එකට දාගන්න පුළුවන්. Then යට පැත්ත උඩට හිටලයි තියෙන්නේ. Then අපේ එළවලු ටික piece එක වගේ උඩට මේ වගේ ලස්සනට දාගන්න පුළුවන්. මේ පිඟානේ juices ටිකක් තියෙනවා. ඒ ටික මේකට වක් කරන්න එපා. ඒක පස්සේ කන වෙලාවෙදී පාවිච්චි කරන්න ගන්න. මං කිව්වේ මේක piece එකක් වගේ නිසා ඔයාට cheese තියෙනවා නම් cheese පෙත්තක් හරි දාගන්න පුළුවන්. Cheese නැතත් කමක් නැහැ. මේකේ ප්‍රධානම දේ තමයි බිත්තර සුදුම දේ. Cheese එක දැම්මට පස්සේ cheese ටික දිය වෙනකන් පියනෙන් වහලා ටිකක් වෙලා තියෙනවා. Cheese ටික දිය වේගෙන එනකොට lip off කරලා ටිකක් වෙලා තියෙනවා. බරඩු කරගන්න ඇයිද විතරක් නෙමෙයි. එළවලු කන්නක මැදි කිදරින පුංචි ඇයට pizza එකක් කියලා දෙන්න හොඳම හොඳ ආහාරයක්. මේ අපේ අම්මා රස බලන වෙලාවයි. මේ තියන්නේ අනිත් පැත්ත. බලන්නකෝ ඇත්තටම මේක හරිම රසයි. රස වගේම ගුණයි. මේ තියෙන pizza seasoning අපේ අම්මා YouTube channel එකේ pizza seasoning හදන ඇටි තියෙනවා. ඔය කැමති නම් හදන වෙලාවෙ මේක දාගන්න පුළුවන්. හරි සතුටුයි. භාගයක්ම කෑවා. මේ තියෙන අවශ්‍ය කරන රෙසිපි එක වීඩියෝ එක post කරලා ඒ කිව්වේ නවත්තලා බලලා ලියාගන්න. වීඩියෝ එකට description box එකේ තියෙනවා. අපේ අම්මා channel එකේ බර අඩු කරගන්න රෙසිපිස්, bitter recipes ගොඩාරියක් තියෙනවා. ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන මේ රතු පාට ඩැන්සිනී තලේ උඩ කෙළවර තියෙන link එක click කරොත් ඒව බලා ගන්න පුළුවන්. Video කියට description box එකේ තියෙනවා. ඔයත් මේ විදිහට diet pizza එකක් ඇදුවම අපේ අම්මා Facebook fan page එකට ඔයාගේ photo share කරන්න. Fan page එකේ link එක video කියට තියෙනවා. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්නේ ඉගෙනගෙන Facebook කරා 100,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම subscribersලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා channel එක සමග ඔබත් එක්වන්නට නම් subscribe button එකයි ඊළඟට එන පුංචි සීනුවයි press කරලා ඊට පස්සේ එන all කියන button එක press කරන්න. බොහොම ස්තුතියි.